අවසරය ආරියතුල් වංශ මාගදී භාෂාව එදා මගධ දේශයේ විද්‍යාර්ථීන් අතර භාවිත වූ භාෂාවක් ලෙස ඔබ වහන්සේගේ දේශනාවකින් අසා ඇත්තෙමි. නමුත් එය විද්‍යාර්ථීන් අතර භාවිත වුවද එයට අක්ෂර හෝ හෝඩියක් නොතිබුණේයි. ඒකට අකුරු හෝ දැන් අනික් සියලු භාෂාවලට අකුරු තියෙනවා. නමුත් මාගදී භාෂාවට අකුරු නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ අකුරු තියෙන භාෂාවල් සම්මත භාෂාවල් ප්‍රායෝගික භාෂාවල් කාලයාගේ යෑමෙන් විපරිණාමයට පත් වෙනවා. අපි ගමු සිංහල භාෂාව. අපේ සිංහල භාෂාවේ ওই ගල් ලිපිවල සෙල් ලිපිවල අතීතයේ දැනට අවුරුදු 2500කට ඉස්සර ලියපු අකුරු තියෙනවා. අද ලියන අකුරු ඒ අකුරු වලට වඩා වෙනස්. අකුරුත් විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා අකුරු වල ක්‍රමය. දැන් මේ අකුරු මුද්‍රණය කරන්න වුණාට පස්සේ මේ මුද්‍රණය කරන තාක්කල් මේක වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේකත් කවදා හරි වෙනස් වෙනවා. නමුත් ශබ්ද සංඥා එහෙම කාලයගේ ඇවෑමෙන් අම්මා කියන එක, මාතා කියන එක, පිටා කියන එක කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බුද්ධ භාෂිතේ අධිගමයට මඟ පෙන්වන ශබ්ද සංඥා මාගදී අධිගමයට මඟ පෙන්වන්නේ ශබ්ද සංඥා, ඒවා මඟ අදි සම්ද. ඉතින් ඒක නිසා ඒකට මාගදී භාෂාව කිව්ව මඟ අධිගමයට මඟ පෙන්වන නිසා. මේ අධිගමයට මඟ පෙන්වන ශබ්ද සංඥා වලට අකුරු නැත. නමුත් ශබ්ද සංඥා තියෙනවා. ඒ ශබ්ද සංඥා ඕනම මේ චක්‍රාවාටේ විතරක් නෙමේ තවත් දසදහසක් සක්වල තියෙනවා. දසදහසක් සක්වලත් බුදුවරුන්ට මේ ශබ්ද සංඥා, මේ චක්‍රාවාටේ ශබ්ද සංඥාමයි. ආයි වෙනසක් නැහැ. මාගදී භාෂාව කියන එක දෙකක් නැහැ, එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා කොයි ලෝකෙක කොයි චක්‍රාවාටයක බුදු කෙනෙක් ආවත් දේශනා කරන්නේ මේ ශබ්ද සංඥා, මේ පටිච්චසමුප්පාද ධර්මය, මේ ස්වභාව ධර්මය. මේ ධර්මය වෙන මොකක්වත් නෙමෙයි, මේක ස්වභාව ධර්මය. මේ පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ හේතුඵල, හේතුවක් කිරීමෙන් ඵලයක් උපදිනවා. හේතුවෙන් මිදී විසාසයෙන් හේතුබංගා නිරුද්ධයති. ඉතින් ඒක නිසා මේක කවදක්වත් මේ ශබ්ද සංඥා වෙනස් කරන්න බෑ, වෙනස් වෙන්නේ නැහැ. සාත්තන් සබ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මසතියං බ්‍රහ්මචරියං ප්‍රකාශේති කියන එක තත්ත්වේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේම මේ මාගදී ශබ්ද සංඥාවලින් පමණයි. බුදු කෙනෙකුට, බුදු කෙනෙක් හොයාගන්නා ධර්මයේ බුදු කෙනෙක් අලුතෙන් හොයාගන්නේ නැහැ. මේක ධර්මතාවයක්. බුදුහාමුදුරුව ඒ පරම සත්‍ය අලුතෙන් දේශනා කරනවා. මේක තියෙන ධර්මයක්. මේක මේ මාගදී භාෂාව, මේ ශබ්ද සංඥා මේවා තියෙනවා. එදා පටන් අද වෙනකන් තව මතුවට යම් කිසි බුදු කෙනෙක් බුදු වුණත් බුදු කෙනෙක් අලුතෙන් හොයාගත්තා නෙමේ, තිබිච්ච එක මතු කරලා අලුතෙන් පෙන්නලා දුන්නා, කියා දුන්නා. නිවැරදි ප්‍රකෘති ධර්මය, පටිච්චසමුප්පාද ධර්මය කිව්වේ ඒකයි. ඒක නිසා මේ ශබ්ද සංඥා කවදක්වත් එහෙම විනාශ කරන්නත් බෑ, විනාශ වෙන්නෙත් නෑ. නමුත් ලිඛිත භාෂාවක් නිතර වෙනස් වෙන නිසා මාගදී භාෂාවට අකුරු නැහැ.